පාරදිගේ කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න සූදානම් වෙන්නේ ඉදිරියට පොලිසියෙන් ඩාලින්ව රැගෙන යන තැනක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් විතරක්ම. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වෙනකොටත් දන්නවා ඒ තමයි ඩාලින්ව ඔන්න රුක්ෂාන්ට වැරද්දක් කරපු නිසාම අත්අඩංගුවට පත් වුණා. ඉතින් ඩාලින් මේ විදියට සල්ලි පෙරේතකම් පස්සේ ගිහිපු නිසා තමයි ඩාලින්ට අද වෙනකොට මේ වගේ ඉරණමක් අත් උනේ. හැබැයි මොන වුණත් සරණිව බණ්ඩව මේ කට්ටියව ආරක්ෂා කරන්නේ මේ කට්ටිය වැරදි කළේ නැහැ. මේ කට්ටිය සල්ලි පස්සේ ගියේ නැහැ. මේ කට්ටිය ටෝනි බැඳීම ආරක්ෂා කරගන්න. ඒ නිසා තමයි අද වෙනකොටත් මේ ගොල්ලන්ගේ හැම ප්‍රශ්නයක්ම විසඳනවා වගේ අපිට තේරෙන්නේ. ඒ කියන්නේ වැඩි දවසක් යන කලින් මේ හැම ප්‍රශ්නයක්ම විසඳෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඩාලින් පොලිසියෙන්ුත් පැනලා යන්න උත්සාහ කළා. නමුත් හොඳ වෙලාවට දුමේෂ් හැමදේම හොයාගෙන මෙතෙන්ට පොලිසියෙන් එවලා තිබුණේ. දැන් ඉතින් පොලිසියට ඩාලින් අරන් ගියාට පස්සේ මේ ගැන ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට තමයි පොලිසිය දැනගන්න පුළුවන් වෙන්නේ සරණි මුලින්ම කසාද බැඳ බොරුවටයි කියලා. ඒ වගේම තමයි මේ කසාදේ පස්සේ තමයි ස්ථිර වුණේ අම්මයි තාත්තයි බොරු කට්ටිය පෙන්නවා කියන දේ. මේ සම්බන්ධව දැනගන්න පොලිසියට ලැබෙනවා. ඉතින් ඉදිරියේදී අනිවාර්යෙන් පොලිසියෙන් ඩාලින්ව රහන්ගේ ගෙදර එක් කරගෙන යනවා. ඒකට හේතුව ඉතින් කොහොම හරි දැන් ඩාලින් එක් කරගෙන ආවට පස්සේ දැන් රෙහන් නම් මේ කතාව සම්පූර්ණයෙන්ම දන්න නිසා රෙහන්ට ඒක ඊතරම් ගානක් නෙවෙයි. ඉතින් රෙහන් මෙතෙන්දි කියන්නේ තමන් ගැන නිරන්තරයෙන්ම මේ හැමෝම එකතු වෙලා කරපු දේවල් නිසා සරණිගේ තමන්ගේ කසද්ද ජීවිතේ පළදු වෙන්නත් ගියා කියලා. හැබැයි උනට දැන් තමන් ඒ හැමදේම තේරුම් අරගෙන සරණට සමාව දෙලා සරණෙත් එක්ක දිගටම ජීවත් වෙන තීරණය කරලා ඉවරයි කියලා. අනෙත් එක සරණ හැමතිස්සෙම උත්සාහ කරේ ඔය රුක්ෂාන් ඇතුළු කට්ටිය කරන දේවල් නිසා තමන්ව බේර ගන්න උත්සාහ කරපු එක පමණයි. ඉතින් කොහොම හරි රෙහන් කියන්නේ නීතියට විසඳන්න තරම් මෙතන ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඉතින් ඩාලින් කරපු දේ නම් රුක්ෂානට එතන නම් ලොකු වැරද්දක් තියෙනවා. නමුත් සරණිට හෝ සරණගේ කාටවත් දඬුවම් දෙන්න තමන්ටම නෑ කියලා. විශේෂයෙන්ම රෙහන්ගේ සරණිගේ ආදර කතාව පටන් ගත්තේ සහ දැන් ඉදිරියට ආදර කතාව පටන් ගන්න විදිය ගොඩක් වෙනස් කියලා. ඒ නිසා අපි දෙන්නගේ නිදහසේ ජීවත් වෙන්න අවස්ථාවක් තියෙනවා නම් ඒකයි වටින්නේ කියලා මෙතනදී රෙහන් කියන්න ඉඩකඩක් තියේවි.